ඔගොල්ලෝ ප්ලෑන් කරනවා නම් කැනඩාවගේ රටකට එන්න ස්පෙෂලි කැනඩාවට එනවා නම් ඔයාලා ඔගොල්ලෝ ප්ලෑන් කරන්න මේජර් සිටිස් වලට යන්නේ නැතුව මොන කොහේ හරි කමන්නේ ඕනම ප්‍රොවින්ස් එකක ස්මෝල් සිටි එකකට ඒ කියන්නේ මම කැනඩාවට ආවේ මිඩ්ලිස් වල තියෙන කුවෙට් කියන රටේ ඉඳලා මං ආවේ ඉතින් එහේ ඉඳන් මට මෙහෙට එන්න ලේසි වුණේ හේතුව ඇවිල්ලා මට මගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා මගේ වර්ක් එක්ස්පීරියන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා ඉතින් ඒක තමයි මගේ ප්‍රධානම හේතුව මට මෙහෙ පෙන්න ලේසියම පාර හොයාගන්න Hello guys, welcome back to Kasi Vlog in Canada YouTube channel. Ithin onna hemadaemat wage adath lassana dawasak ithin walath ekka tikak katha karanna ona kiyala hituna. Mokada godak dawasekin video ekak gennat bari una. Wedagath karana tikak thiyena katha karanna. E wageema ඉතින් මට හිතුණා ඉතින් එලියට ඇවිල්ලා කතා කරන්න ඕනේ කියලා ඉතින් හැමදාම එලියට ඇවිල්ලා කතා කරන්න හැදුවට හරියට එලියට ඇවිල්ලා කතා කරන්න තැන සෙට් වුණේ නැහැ පහුගිය දවස් ටිකේ මොකද අපිට දිගටම ස්නෝ වැටුණා ඉතින් සීතලත් පොඩ්ඩක් තිබ්බා ඒක නිසා ඉතින් ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් කට්ටියට ඉතින් මේ වටපිටාව මම මේ ඉන්නේ ලේක් කැට්ලින් කියන ලේක් එක ගාව දැන් ඉන්නේ මම ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා මෙතන ඉතින් එතකොට ඔයාලට මතක ඇති සමයකේ මම වීඩියෝ දෙකක් තුනක් විතර කරලා ගන්න මෙතන ඉඳලා ඉතින් මේ සම්පූර්ණම වැව අයිස් බවට පත් වෙලා තියෙන්නේ ඉතින් මම මගේ ෆස්ට් ටයිම් ඇත්තට මේ සම්පූර්ණම අයිස් වෙච්ච වැවක් හරි ගඟක් හරි මොකක් හරි එකක් උඩ මේ වෝක් කරන පළවෙනි දවසම ඉතින් මං හිතන්නේ මේක ඉතින් අඩි සමහර විට හතරක් විතර යනකම් මගේ හිතේ අයිස් තියෙන්නේ. ඔයාලට පේනවා මේ වාහන ගිය පාරවල් එහෙම පේනවා. ඉතින් මේකේ කට්ටිය ඉතින් ෆිෂින් කරනවා රත්න ටිකක් ඉස්සරහට වෙන්න. ඔයාලට පේනවා ඉතින් එතනම මේගොල්ලෝ ෆිෂින් කරලා ඉවරලා එතනම තියාගෙන මේගොල්ලෝ මාළු බාර්බිකියු දාලා කන සීන් එකක් තියෙන්නේ. ඉතින් මේක තමයි ඉතින් මෙයාලගේ මෙහි ඉන්න කට්ටියගේ ජීවන රටාව. ඉතින් මේක සම්පූර්ණ මේ වැව සම්පූර්ණ මාළට මතකයි මම කලින් පෙන්නුවා මේ වැව කොහොමද තිබ්බේ කොච්චර ලොකු එකක්ද කියලා. දැන් මේ වතුර දැන් මේ ඊ අපිට දවස් දෙක තුනක් විතර බැස්සා. ඉතින් දැන් මේ වතුර ටිකක් උඩින් තිබ්බර මේ සම්පූර්ණ යට අඩි ටිකක් විතර අයිස් තියෙනවා. ඉතින් ඔල්කේ නැති වටපිටාව. හැබැයි කට්ටිය කියන විදිහට මේ පාර හරියට ස්නෝ කරලා නැහැ. මම නම් දන්නේ නැහැ ඉතින් කොච්චරක් ස්නෝ කරනවද යූෂුවලි මෙහෙට කියලා. හැබැයි කට්ටිය කියන විදිහට මේ පාර හරියට ස්නෝ කරේ නැහැ කියලා තමයි කියන්නේ. ඔයාලට මතක ඇති මම ගිය පාර එනකොට නම් අරගෙත් ස්නෝ ටිකක් තිබ්බා. මේක තමයි හට්සන් බේ මවුන්ටන් එක. ඉතින් මේ ලේක් කැට්ලින් එකේ වටපිටාව අර ඔය මම පොයින්ට් කරලා පෙන්නන්නේ මෙහි තියෙන එයාපෝට් එක. මෙහෙ ඕක තමයි අපේ මෙහි ස්මිතර්ස් පොඩි එයාපෝට් එකක් තියෙන්නේ. ඉතින් ඕක තමයි මෙහි වටපිටාව. ඉතින් මේක පෙන්වුවේ මේ ඔයාලට ආතල් එකටවත් බොරු සෝදාන්නවත් නෙවෙයි. ඉතින් කට්ටිය ගොඩක් ඉතින් මම ඔය දැකලා තියෙන වීඩියෝස් කරලා දානවා TikTok වීඩියෝස් දානවා මේ කැනඩාවට ආපු උන්ට ස්නෝ දැක්කම පස්සේ උන් හිතන්නේ අරකයි මේකයි කිය කිය ඉතින් කතන්දරයක් කියලා ඉතින් ඔය කට්ටියම වීඩියෝ දානවා. ඉතින් මේක මම ඔයාලට පෙන්වන්න හේතුව ඇවිල්ලා මේ නොදකපු දෙයක් කෙනෙකුට බලන්න ඇරෙන්නේ නැතු මේ ලොකු කමකටවත් ලොකුකම් පෙන්වන්නවත් මේ ෂෝ එක පෙන්වන්නවත් නෙවෙයි. ඇත්තම කියනවා මේවා ෂෝ නෙවෙයි. ඇත්තම මේවා එකතකින් මේක දුකක් තමයි. මොකද මේ වගේ සීත වෙලාවක වැඩ කරන්න යන එක සීතේ උදේ නැගිටින්න වෙන එක එතකොට ඒ වගේ වටපිටාවක ජීවත් වෙන එක ඇත්තම එක පැත්තකින්
එක කරදරයක් ස්නෝ කියන එක. ඉතින් සීතල කරදරයක් ලංකාවේ වගේ ටිපිකල් වෙදේ එකක් නෙවෙයි මෙහි තියෙන්නේ. ඉතින් ඒ හැමදේම දැනගෙන තමයි කට්ටිය මෙහෙට එන්න ප්ලෑන් කරන්නේ. මොකද එන්න ප්ලෑන් කරන්නේ? ඒගොල්ලෝගේ ලයිෆ් එක ගොඩ දාගන්න. ඉතින් කට්ටිය නම් කියන්නේ ඉතින් ලංකාව තරම් හොඳ රස්සක් ලස්සන රටක් නැහැ. ලංකාව තමයි ලෝකයේ උතුම්ම රට. ඔව් අපි පිළිගන්නවා. ඉතින් මමත් එක හෙලාම පිළිගන්නවා ලංකාව වගේ රටක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ. මොකද ඒක ලංකාවනේ. ඉතින් ලංකාව වගේ රටක් තව තැනක තියෙන්න බෑනේ. මොකද ඒක ශ්‍රී ලංකාව. ඉතින් ලංකාව හොඳුරට වඩන්නේ ලංකාවේ ඇටේ ඇතුළේ ඉන්න ඒ මිනිස්සුන්ට ඒ රට හරියට පාලනය කරගන්න බැරි නම් ඒ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට හරියම ජීවත් වෙන්න ලයිෆ් එකක් නේ ගෙනියන්න බැරි නම් ඉතින් කොච්චර ලස්සන රටක් ස්වභාවදාමෙන් අපිට ලැබුණත් වැඩක් නැහැ. ඒ රටෙන් අපේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා වැඩක් ගන්නේ නැත්තම්. මොකද කියන්නේ පන්ති ભેදේ නිසා අපේ රටට ගොඩක් කෙල වෙලා තියෙන එකයි. ඉතින් ලොකු මිනිහා ලොකුම තැන ඉන්නවා. පොඩි එකාට කවදාකවත් උඩට එන්න බෑ. ලයිෆ් එකක් හරියට බිස්නස් එකක් කරත් ජොබ් එකක් කරත් හරියට ලයිෆ් එකක් ඩෙවලොප් කරගන්න විදිහක් නැහැ. ළමයින්ට අනේ හරියම අනාගතයක් නැහැ. ඉගෙන ගත්තත් වැඩක් නැහැ. දැන් මොකද කැනඩාව කියන රටට 100ට මහිතේ 80ක්ම 85ක්ම ලෙස්සේ 90ක්ම කියලා කියමුකෝ 90ක්ම කැනඩාවට කට්ටිය එන්නේ ඉගෙන ගත්ත මිනිස්සු. ගොඩක්ම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා ඉන්නේ. මොකද ඒගොල්ලොන්ට ලංකාවේ ඒගොල්ලොන්ට කියන්නේ හොඳ රස්සාවක් කර කර හිටියත් ඇවිල්ලා ඒගොල්ලෝ මෙහෙට එන්න බලන්නේ හේතුව ඇවිල්ලා. මොකද ලංකාවේ ඇත්තටම මේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති නිසා. මොකද ඒ රටට අපේ රටට ඇත්තටම කෙල වෙලා තියෙන ලෙල්ලටම කෙල වෙලා තියෙන නිසා තමයි ඉතින් මිනිස්සු මෙහෙට එන්නේ. ඉතින් මම මේක කියන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා මොකද මට බෑඩ් කමෙන්ට්ස් ටිකක් ඇවිල්ලා තිබ්බා. මට බෑඩ් මැසේජ් ටිකක් ඇවිල්ලා තිබ්බා මේ ඒක නිසායි. මොකද ෂෝ එකක් පෙන්වන්න නෙවෙයි මම මේ මගේ YouTube channel එක කරන්නවත් මම ඔයාලත් එක්ක ඇවිල්ලා කතා කරන්නවත් එහෙම කිසිම හේතුවක නෙවෙයි. මම මෙහෙට මෙහෙ වීඩියෝස් මෙහෙ දේවල් ගැන වීඩියෝස් කරලා දාන්න ඇවිල්ලා කවුරුම හරි කෙනෙක් එන්න ඉන්නවා නම් ඒ අයට මෙහෙ ලයිෆ් එක මොකද්ද, මෙහි ලයිෆ් එක ගෙවද්දී තියෙන දුෂ්කරතා මොනවද, මෙහි ලයිෆ් එකට එන්නවා නම් ඒගොල්ලෝ කොහොමද ප්‍රිපෙයා වෙන්න ඕන කියන එක ගැන මම කරන්නේ සම්පූර්ණම අයිඩියා එකක් ගෙනල්ලා ඔයගොල්ලන්ට පොඩි පොඩි ඉන්ෆර්මේෂන්ස් දෙන එක. මොකද ඒ වගේ අඩුම තරමේ එකෙක් හරි දෙන්නෙක් හරි වැඩක් අරගන්නවා, වැඩක් අරගනී කියන බලාපොරොත්තුෙන් තමයි මම ඉතින් එහෙම දෙයක් කරන්නේ. නැතුව මේ මගේ ෂෝ එකට නෙවෙයි. ඉතින් මේවා ෂෝ නෙවෙයි, ඇත්තට මේවා ඇත්තටම එකවත් එකේ මේවා කරදරයක්. ඉතින් දැන් මේ පේනවනේ, දැන් මම තනියම හරියම යාළුවෙක් නෑ. ඉතින් මේවා මේවා ඇත්තටම පව් ලයිෆ්. එක පැත්තකින් මේවා තනිකර පව් ලයිෆ්. ඒ කියන්නේ අපි රස්සාවක් කරාට මෙහෙට ඇවිල්ලා වැඩක් නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ තනියම. යාළුවෙක් මාළුවෙක් නැහැ හරියම. ආශ්‍රය කරන්නේ මිනිස්සෙක් නෑ හරියට. ඉතින් මේ හැම දෙයකින්ම අපිත් මේ කැමැත්තකින් ජීවත් වෙනවා නේද? එන්න අපි ලයිෆ් එක ප්ලෑන් කරලා ලයිෆ් එක සෙටල් වෙන්න ඕන කියන හැඟීමෙන් එනවා මිසක් නැතුව මේ අපි හෙන සතුටින් ඇවිල්ලා හෙන සතුටින් ගැම්මෙන් ජීවත් වෙනව නෙවෙයි. මේක එකතකට මේක තනිකර පවක්. මොකද නෑදෑයෙක් නෑ, අම්මා තාත්තා ළඟ නෑ, ඈ බැඳපු ගෑණි මිනිහා නෑ, එකට නෙවෙයි ඉන්නේ. ඉතින් ඒවා හරියට සෙටල් වෙන්න ඒකට යම්කිසි කාල සීමාවක් යනවා. ඉතින් ඒ දේවල් කරගන්න. ඉතින් එතකන් තනියම දුක් විඳින්න ඕනේ. ඉතින් ඕනම රටකට ගියොත් මුලින් දුක් විඳින්න වෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් මට හිතුණා ඔයාලට මේ ටික ගැනත් කියන්න ඕන කියලා. මොකද මේ එක එකාගේ තියෙන එක එක මතිමතාන්තර තියෙනවානේ. ඉතින් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් එක එක්කෙනාට දැනෙන හැටි, ඒගොල්ලෝ හිතන හැටි, ඉතින් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් මට ඕන උනේ ඔයාලට පොඩ්ඩක් ඉතින් මේ පෙන්නන්න ඕන කියලා. මෙහෙට කවුරු හරි කෙනෙක් එන්න ඉන්නෝ නම් ඒ කට්ටියට මේ ගැන පොඩි හරි අයිඩියා එකක් අරගන්න. මේ වගේ රටකට ආවොත් එහෙම කොහොමද මේ පැත්ත, මොන විදිහටද මේවා මේ වෙදේකේ ජීවත් වෙනකොට මොනවද ලබන්න තියෙන අත්දැකීම් කෙනෙක් ගැන තමයි ඉතින් මම ඔයාලට මේ පොඩ්ඩක් ඉතින් මේවා පෙන්වන්න හේතුව. ඉතින් මේවා සමහර වෙලාවට පෙන්වන පස්සේ සමහර කට්ටිය ඉතින් මේවට කැමතියි බලන්න, සමහර කට්ටිය ඉතින් අකමැති. ඉතින් අකමැති කට්ටිය නොබල ඉන්නවා නම් මම හරි කැමතියි. මොකද එතකොට මටත් කරදරයක් නැහැ. මම ඒ කියන්නේ මම බෑඩ් විදිහට හිතන්නේත් නැහැ, මම බෑඩ් කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි මට මේ ටිකේ කියන්න ඕනේ. ඉතින් අපි ඉතින් දැන් මම ඒ කිව්වා වගේ ඉතින් මට ඉතින් ඔයාලා දැන් කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා කැනඩාවට කවුරුම හරි අලුතෙන් කෙනෙක් ප්ලෑන් කරනවා නම් එන්න. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ප්ලෑන් කරන්න
major cities හොයාගෙන යන්න එපා. දැන් student visa උනත් කෙනෙක් apply කරනවා නම් දැන් student visa වලට ගොඩක් අලුතෙන් rules වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් ගැන බලලා ඉතින් ගොඩක් වෙලාවට මම නම් advice එකක් දෙන්නේ ඕගොල්ලෝ plan කරනවා නම් Canada වගේ රටකට එන්න especially Canada වලට එනවා නම් ඔයාලා ඕගොල්ලෝ plan කරන්න major cities වලට යන්නේ නැතුව මොන කොහේ හරි කමන්නේ ඕනම province එක small city එකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ isolated city එකකට rural area එක city එකකට යන්න plan කරන්න මොකද ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව ඇවිල්ලා ඕගොල්ලෝ Canada එනවා කියලා මුලින්ම තෝරගන්නේ ඇවිල්ලා Toronto Vancouver Calgary ඒ වගේ major cities ඕගොල්ලෝ හොයාගත්තන් පස්සේ ඒ වගේ ඒවට ගියාම පස්සේ එහි තියෙන job opportunities අඩුයි ඒ වගේ මේ පැති වලට ගියාම පස්සේ අලුතෙන් කෙනෙක් ගියාම අනිවාර්යෙන් job එකක් හොයාගන්න අමාරුයි part time job එකක් උනත් හොයාගන්න අමාරුයි මොකද එහි ජීවත් වෙන population එක වැඩි ඉතින් එතකොට PR එක උනත් apply කරනකොට PR එක apply කරලා උනත් ගන්න යනකොට ගොඩාක් points වලට ඕගොල්ලොන්ට එතකොට පොයින්ට්ස් එහෙම අඩු වෙනවා. එතකොට ඒ නිසා අමාරුයි ගන්න. එතකොට කාලයක් සමහරට අවුරුදු 3-4ක් යනවා PR එකම අරගන්න. ඉතින් ඒ නිසා ඒ වගේ පොඩි පොඩි කියන්නේ පොඩි නෙවෙයි ඇත්තටම ලොකු දුෂ්කරතා වෙනවා ඔයගොල්ලෝ ලොකු කරදර. එතකොට ඒ වගේ දේවල් කරගන්න ගියහම පස්සේ ඉස්සරහට ඉතින් මම නම් ඇඩ්වයිස් එකක් දෙන්නේ ඔයගොල්ලෝ කැනඩාවට එන්න plan කරනවා නම් දැනගෙන ඉන්න කැනඩාවේ දැන් තියෙන තත්ත්වය ගැන තව හොඳට ඔයගොල්ලෝ රිසර්ච් කරන්න ඔයගොල්ලෝ හොයලා බලන්න මොකද තත්ත්වය කියලා මෙහි දැන් එන කට්ටිය අනිවාර්යෙන් දන්නවා මෙහි වෙදේක මොකද්ද කියන එක ගැන ඔයාලට පේන වටපිටාව ඉතින් මේ වගේ වෙදේක ජීවත් වෙන්න වෙන්නේ එතකොට ඒ ගම් පැතිවල කෙලින්ම කියනවා නම් ගමට කොහේ හරි ගමකට වගේ ගියොත් එහෙම ජීවත් වෙන්න ඉතින් මේ වගේ කාල ගුණයක් එක්ක මේ වගේ දේශ ගුණයක් එක්ක ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ වැඩ ටික කරගන්නත් පුළුවන් ඉතින් ටික කාලයක් ගියාම බස් සමහරට අවුරුදු 2ක් 3ක් විතර ගියාම බස් ඔයාලගේ PR එකත් අරගෙන ඔක්කොම කරගෙන ඊට පස්සේ ඔයාලට ඕන පැත්තකට move වෙන්න පුළුවන් ඉතින් ඔයාලට මේක plan කරන්න සිද්ධ වෙනවා ඉතින් මොකද ලංකාවේ ඉඳන් කෙලින්ම කැනඩා යනවා කිපු ගාම්ම හිතන්න යන්න එපා ලොකු ලොකු cities ගැන ඔන්න මම ආයි මතක් කරා ඉතින් ওই ටික තමයි මට ඔයාලට අර මගේ bads comments වලටයි මට යොපු එක එක මැසේජ් තියෙනවා ඉතින් ඒ කට්ටියටයි මට කියන්න තියෙන්නේ ඉතින් ෂෝ පෙන්නන්න නෙවෙයි මම වීඩියෝස් කරන්නේ මම වීඩියෝස් කරන්නේ උඹලට සාමාන්‍යයෙන් කැනඩාවට එන්න කවුරුහරි plan කරනවා නම් ඒ වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් මෙහෙ මොන වගේද කියන එක ගැන යම් කිසි අයිඩියා එකක් තමයි මම දෙන්නේ ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිනවා ඉතින් මම කොහොමද මෙහෙට ආවේ උදව් කරන්න පුළුවන්ද මෙහෙට එන්න ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්ද අනම් මනම් කතන්දර ඉතින් මට මම ඒකට මතක් කරන්නම් මට ජොබ් හොයලා දෙන්න මම මෙහෙ ඒජන්සියක් කරන්නේ නැහැ මම ඒ වගේ මම ඒජන්ට් කෙනෙකුත් නෙවෙයි මම ලෝයර් කෙනෙකුත් නෙවෙයි මොකද මට ඒ වගේ දෙයක් කරන්න තරම් හැකියාවක් නැහැ මම ඔයාලට මුලින්දම කිව්වා මම කැනඩාවට ආවේ මිඩ්ලිස් වල තියෙන කුවෙට් කියන රටේ ඉඳලා මං ආවේ ඉතින් එහේ ඉඳන් මට මෙහෙට එන්න ලේසි වුණේ හේතුව ඇවිල්ලා මට මගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා මගේ වර්ක් එක්ස්පීරියන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා ඉතින් ඒක තමයි මගේ ප්‍රධානම හේතුව මට මෙහෙට එන්න ලේසියෙන්ම පාර හොයාගන්න ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක තමයි ඉතින් මම මෙහාට ආවේ ඉතින් මම මෙහාට ආවේ AJ consulting group කියන consulting group එකෙන් තමයි මට උදව් කරේ මෙහෙට එන්න උදව් කර කියන්නේ ඉතින් ඒගොල්ලෝ මගේ process එක මට හරියටම කරලා දුන්නා ඉතින් මම විතරක් නෙවෙයි මගේ යාළුවෝ ඇවිල්ලා ඉන්නවා මෙහෙට ඉතින් ඒගොල්ලෝ different locations වල ඉන්නේ ඉතින් මම වීඩියෝස් එහෙම කරලා දාලා තිනවා ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණු ටික මට ඔයාලට කියන්න තියෙන මොකද ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් ඒක මොකද මට මෙහෙට ගෙන්නන්න බෑ ඉතින් ඒක මම මතක් කරනවා ඉතින් මොකද මෙහෙට මට ගෙන්නන්න බෑ කියන්නේ ඉතින් මම ඒජන්සියක් කරන්නේ නැති නිසා උදව් කරන්න පුළුවන් මට ඕගොල්ලන්ට කොහොමද මේක කරගන්නේ මොන වගේ ප්‍රශ්නද මෙහෙට එනකොට මොන වගේ දේවල්ද ඔයාලට හරියටම කරගන්න තියෙන process එක මොන වගේද කියන එක ගැන තමයි මම ඔයාලට ගොඩක් කලාවට වීඩියෝස් කරලා දාන්න ඉතින් ඒ වගේම මම මෙහි තියෙන job opportunities මම ආපු ඒජන්ට් ළඟ තියෙන job opportunities ගැන මම ඔයාලට ගොඩාක් වෙලාවට මම ඔයාලට videos කරලා දානවා එහෙම දෙයක් ආපු ගමන් මට අක් ගාලා video එකක් කරලා පෙන්නන්න එතකොට ඔයාලට idea එකක් අරගෙන ඒ experience වලට අදාළ experience තියෙනවා නම් ඒගොල්ලෝගේ requirements වලට අදාළ experience තියෙනවා නම් ඔයාලට බලලා apply කරන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම close වෙන එකක් නෙවෙයි. ඒගොල්ලෝ ළඟ නිතරම තියෙන එකක් තමයි ඒගොල්ලෝගේ experience ඔයාලගේ experience තියෙනවා නම් ඒගොල්ලෝ ළඟ නිතරම මේ particular job set එකක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මම අහනවා IT job, accounting job, bank field අනම්මනම් jobs ඇහුවට ඒවට ඇත්තටම මෙහි ගොඩක්
amaru job එකක් කියන්නේ එහෙම apply කරලා එන්නේ agent කෙනෙක් කරා මොකද ඒගොල්ලන්ගේ ඒ වගේ vacancy නෑ මොකද ගොඩක් වෙලාවට මෙහි vacancies තියෙන්නේ hotel field එකේයි ඒ කියන්නේ overseas කට්ටිය ගෙන්න ඕන නම් vacancies තියෙන්නේ hotel field එකේයි retail field එකේයි health care field එකේ ඉතින් ওই field තුන තමයි ගොඩක් වෙලාවට මෙහි මේ vacancies තියෙන්නේ overseas ගෙන්නන කට්ටිය එතකොට ඔයාලට ඒ වගේ experience තියෙනවා නම් ඒ වගේ කට්ටිය apply කරන්න especially health care වලට ගොඩක් හොඳ තැනක් තියෙනවා මෙහි hotels වලටත් එහෙමයි retail field එකෙත් එහෙමයි ඉතින් ඔයාලට අදාළ experience තියෙනවා නම් ඕගොල්ලෝ බලලා apply කරන්න මම ඒ වගේ videos දාලා තියෙනවා ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒවා ඉතින් ওই ටික තමයි මට ඔයාලට කියන්න උවමනා වෙලා තිබ්බේ අද දවසේ ඉතින් අලුත් video එකක් මම ළඟදී ගේනවා job සම්බන්ධව ඉතින් අද මට හිතුණා ඔයාලට පොඩ්ඩක් ඉතින් මම හිතනවා මම ඔයාලට වැදගත් කියන හිතන කරුණු කාරණා ටිකක් ගැන කතා කරන්න නැති කියලා ඉතින් බණින්න ඕන කට්ටිය බණින්න හොඳ කියන්න ඕන කට්ටිය හොඳ කියන්න ඉතින් දිගටම මම මේ විදිහට ඔයාලට ඌමනා කරන වැදගත් ইনফরমේෂන්ස් මම අරගෙන එනවා අනිවාර්යෙන් අමතක කරන්න එපා channel එකට subscribe පාරක් දාලා comment එකක් දාලා bell button එකත් ඔබලා තියාගන්න. එතකොට මොකද මම වැඩගත් video එකක් ගෙනවත් ඔයාලට දිගටම බලා ගන්න පුළුවන්. එහෙනම් සමු ගන්නවා අදට video එකෙන් ජය වේවා හැමෝටම. කසි blogging Canada British Columbia ස්මිත සිඳලා.